मोक्षो लय नति भय नति गति नति माध्य अवकाश පාර්ලිමේන්තු ගිහින් ඔබ කවද නියෝජනය කරන්නේ? මම අපේ පක්ෂය නියෝජනය කරන්නේ. පක්ෂය හා අපේ දිස්ත්‍රික්කයේ ජනතාව. නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ඔබට කැමති නැහෙනි. ඔවුන් නියෝජනය කරන්න ඔබට ජනවරමක් දුන්නේ නැහෙනි ඔවුන්. දැන් පැහැදිලිව දැන් ජනවරම ලැබුණා මට. දැන් මම පහුගිය පාර්ලිමේන්තුවේදී පොඩක් පසුබෑවත මනාප සංඛ්‍යාව අනුව ඊළඟට ඉන්නේ මම. ඉතින් ඊළඟට ඉන්නේ අවස්ථාව ලැබුණා. දැන් ලැබිලා තියෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දශක 3කටත් වඩා කාලයක් දේශපාලනය කරගෙන හිටපු පියසේන ගමගේ ටිකක් පහු බැස්සක් ඉතින්. ඔව් බැහැදලා ඉතින් අතරම වුණානේ. ඒක ඒක මට විතරක් නෙමෙයි අපි මේ මැතිවරණයට මේ ආණ්ඩුව සමග සම්බන්ධ වෙලා කැබිනට් එකට ඒ වගේම ආණ්ඩුවට එක්කලා හිටියා. වැඩි වශයෙන් තනතුරු ලබගත්ත නියෝජ්‍ය ඇමති ඇමතිකම් ගත්ත අය දිස්ත්‍රික් හැම දිස්ත්‍රික්කම වගේ හිටියා නියෝජනය කරලා. ඒක සංවිධානාත්මකව අපේ අය විසින්ම මේ ඒ අපිව පසුබෑමට නැත්නම් අපි ඉවත් කිරීමට ගත් ප්‍රයත්නයක් උත්සාහයක් ඒක කුමන්ත්‍රණ කාර්යාලයේ ඉස්සලා අත්‍යන්ත සාර්ථකව ක්‍රියාත්මක වුණා මේ ඉරණමත් වුණා ගීතා කුමාරසිංහ ඇරෙන්න වෙන කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැද්ද ඔබ දන්න අඳුනන මේ පාර්ලිමේන්තුවේ දික්ත පුරවැසි භාවය තියෙන ඒක නම් මම දන්නේ නැහැ ඉතින් මේ තියෙනවා නම් ඉතින් අපිට හොයාගන්න ඕනේ දැන් අපි අපිට දැන් මේ මෙයාට තියෙන බව මෙයාම පිළිගත්ත නිසානේ අපි දැනගත්තේ ඒක උඩ තමයි මේක මතුවෙලා ආවේ නැත්තම් දන්නේ නැ කවුරුවත් දිනලා පාර්ලිමේන්තු වෙන එකයි පිනා chance එකක් වැඩිලා පාර්ලිමේන්තු වෙන එකයි අතර වෙනස කොයි වගේද කියලා ඇහුවොත් ඔබ මොකක්ද දෙන උත්තරේ මම මැතිවරණයේදී මම වැහැදලා දිනන්න ඕනේ දිනන්න කියන්නේ අපි දැන් මේ මට මම පෙරදුනත් මේ ඡන්ද ක්‍රමය තුල අපටත් ජනතාවගේ කැමැත්තක් අපට දීලා තියවනේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවෙන් 47824 දෙනෙක් මට මනාව පාවිච්චි කරලා දුන්නා ඉතින් ඊට වඩා ගොඩක් අඩුවෙන් මනාව ගත්ත කට්ටියත් පාර්ලිමේන්තුවේ නියෝජනය වෙනවානේ අපි හිතමුකෝ ඔබ ඡන්දේ දිනුවෙත් නැහැ ගීතා කුමාරසිංහ ඉල්ලා අසුනෙත් නැහැ ගීතා කුමාරසිංහ එහෙම නැත්ස් කරෙත් නැහැ පියසේන ගමගේට සක්‍ර දේවීන්ද්‍ර ඇවිල්ලා අහනවා පියසේන මං ඔයාව පාර්ලිමේන්තුවට යවන්නම් ඔයා ගිහිල්ලා මොකක්ද කරන්න කියලා ඇත්තටම පියසේන ගමගේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොකක්ද කරන්නේ දැන් ගමට රටට නැත්තම් මේ පාර්ලිමේන්තුවට ගියන් පස්සේ මන්ත්‍රී කෙනෙක් වශයෙන් ගියාම කරන්න තියෙන දේවල් අමුතෙන් කියන දෙයක් නැහැනේ රජය කරන වැඩ මන්ත්‍රී කෙනෙක් වශයෙන් කරන වැඩ කොටසක් ප්‍රදේශයත් වලට ජනතාවට ජනතාව සමග සමීප වෙලා කරන වැඩ කොටසක් අනිවාර්යයෙන්ම කරනවානේ මන්ත්‍රීවරයෙක් වුණා පරිසක් තියෙනවා මම මන්ත්‍රීවරන්නේ පරදුන මන්ත්‍රීවරයටත් ඒ අයිතියම තියෙනවා ඒ කරනවා ඒ වගේ නිරන්තරයෙන්ම යෙදෙනවා ඉතින් ඒ තුළ මම මේ පරදුනායි කියලා නැත්තම් නොතේරුණායි කියලා මම නිකන් හිටියේ නෑ මම ඒත් ජනතාව සමග හිටියා ජනතාවගේ දුක සැපේ විතර සම්බන්ධ වෙලා හිටියා ඊට පස්සේ දැන් දැනුත් එහෙමයි මම මගේ කොට්ටාසිය විතරක් නෙමෙයි දිස්ත්‍රික්කයේ ඒ ජනතාව තමයි නිරන්තර ගැටෙමින් හිටියා දැන් ඔබ මේ වෙද්දි ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් ඊට පස්සේ ඉදිරියට ඔබ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙක් වෙන්න පුළුවන් එතකොට පියසේන ගමගේට හොඳ දල ඇතෙක් සල්ලි තියෙන කෙනෙක් හම්බුණාට පස්සේ ආන්ද 12 වගේ ජලවිදුළු බලාගාරයක් ආයෙත් හදයි නෑ නෑ මම ඒකට සම්බන්ධ නෑ 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 එහෙම කතාවක් තියෙනවනේ නෑ නෑ ඔය ඉතින් ඔය දේශපාලන මේ ඔය එහෙම දෙන්නේ නෑ නෑ මම එහෙමට සම්බන්ධ දැන් මගේ කිසිම සම්බන්ධතාවයක් ඇත්තෙම නෑ ඒක ඒක නතර වුණා ඒක ආන්දල ප්‍රියප්තිය නෝ ආන්දල බලාගාර හදලා හදුවනේ මම දැන් එහෙම එහෙම සම්බන්ධ වුණත් එහෙම මම බලාගාර හතක් අටක් විතර හැදුවා ඒ මිනි හයිඩ්‍රෝ කියලා කුඩා ජලවිදුලි බලාගාර එහෙම හදලා තමයි ඈත අපිට දුෂ්කර ලංගගම වතුගල ඒ වගේම වරුකන්දෙනිය කොලොන්තොටුව ඒ පැත්තේ ඒ විදුලිය නොමැති ප්‍රදේශවල අපේ ජාතික විදුලි බල පද්ධතිය ඒවකට ගෙනියන්න බැරි අවස්ථාවේ අපි ඒ වගේ බලාගාර කුඩා ජලවිදුලි බලාගාර හදලා ඒක ගම්මුට විදුලිය දුන්නේ ඇයි ඔබට කැන්තර පියසෙන්නේ ඈ ඇයි ඔබට කැන්තර් පියසේන කියලා කියන්නේ? ඒක ඉස්සර මේ කැන්තර් කියන්නේ මගේ දැන් මම ඉස්සර පොඩි ව්‍යාපාරයක් කරපොඩ අපේ කුඩා තේවතු මිනේ කුඩා තේවතු දලුකුතු කරලා කර්මාන්තාලාවකට ගෙන යමේ එහෙම වැඩ පිළක් හැදුවා. ඉතින් ඒකත් එක්ක ඒක ඒ දලු කියන මම ගෙන වාහනයක්. ඒක තමයි ඒ ඉස්සරම ගෙනාපු ඒ පළාතේ දකුණු පළාතේම ගෙනාපු කැන්තර් වගේ වාහනයක් ගෙනාවේ මම. ඉතින් ඒ නිසා ඒක කතා කැන්තර් එකක් ගෙනාපු ඉස්සෙල්ලා අලුත් බෑන් වාහනය. ඉතින් ඒක කිව්වා දැන් ඔබ වෙතුනා කැන්තර් එක කැන්තර් පීසන කියලා. ඒකයි. අවසාන වශයෙන් මට කියන්න ගීතා කුමාරසිංහ ඔබට විවාහ යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ? ඉතින් වෙන්න බැරි දෙයක් කතාවන්නේ. සිදු වෙනවෙන දෙයක් නෙමෙයි. මං අහන්නේ ගෙනාවොත් කෙනාවත් ඉතින් එහෙම වෙන්නෙත් නැහැ. එහෙම වෙන්න ක්‍රමවේදයක්වත් නැහැ. ඉතින් අපි එකට ගැලපෙන්නෙත් නැහැ.
one-to-one, the talk show.